විසිවැනි සංශෝධනය නිසා මේ රටේ තියෙන සියලු ආයතන විධායක ජනාධිපතිතුමා යටතේ. එතකොට නීතිය ක්‍රියාත්මක වෙනවද? විධායකය, ව්‍යවස්ථාදායක සභාව, අධිකරණය මේ තුන සමාන්තරව යන්න ඕන. එක ආයතනයක් අනිත් ආයතනයට ඊළඟ නෑ. අද ඒක නෑ. ඉතින් කවුරු හරි හිතෙනවා නම් පීටී එක විතරක් වෙනස් කළ බෑ. 20 වෙනි සංශෝධනය ආපස්සට හරවන්න ඕන. අර මන්ත්‍රීතුමිය නේ 19 වෙනි සංශෝධනය ගැන ආපු. එදා එක්සත් ජාතික පක්ෂයේ යහපාලන ආණ්ඩුව මැතිවරණ තුනක් අකණ්ඩව බරදිනවා. ඉතින් ආපහු කියනවා 20 වෙනි සංශෝධනය අකුල ගන්න ඕනේ කියලා. අකුල ගන්නේ වගේ න ආණ්ඩුවක් නෙවෙයි. අපි අභියෝග වල බය වෙන ආණ්ඩුවක්. අපි අභියෝග බාර ගන්නවා. බාරගෙන අපි යන්න ලෑස්ති ඉස්සරහට. අපිට පේනවා යාපාලන රජයේ නියෝජනය කරපු මේ ආණ්ඩු කරපු අගමැතිකම් මේ අය කතා කරන දේවල් දිහා අහන් ගියාම මට පේන්නේ මේක දෙව්ලෝව සහ මනුලෝව අතර ප්‍රශ්නයක්. 2015 ජනවාරි 8 වෙනිදා ඉඳන් 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා වෙනකන් අපි ඉඳලා තියෙන්නේ දෙව්ලෝව. ඊට පස්සේ 2019 නොවැම්බර් මාසේ 17 වෙනිදා ඉඳන් දැන් තමයි මනුලෝකේ ඉන්නවා කියලා පෙන්න. අපි ඉඳලා තියෙන්නේ දිව්‍ය ලෝකේ. රටේ ජනතාව දිව්‍ය සම්පත් විඳින්මින් දිව්‍ය කුමාරයොත් එක්ක අපි හිටියේ. රයිල් වික්‍රමසිංහ දිව්‍ය කුමාරයා, සජිත් ප්‍රේමදාස දිව්‍ය පුත්‍රයා, මේ ඉන්න අපේ අනිත් දිව්‍ය පුත්‍රයෝ ටික ඔක්කොම රටට අපි හැමෝම දිව්‍ය රස භෝජන විඳින්මින් හිටියේ. හරිම සුන්දර අවුරුදු 5ක් ගත කළේ. දැන් තමයි අර දිව්‍ය ලෝකේ මනුලෝකයට බැස්සම ප්‍රශ්න අඳුර ගන්න තියේ. මොනවද මන්ත්‍රීතුමිය මේ කතා? එදා තිබුණද ගෝලීය වසංගතයක්? නෑ. ලෝකයේ තෙල් බැරලේ මිල ඩොලර් 40 දක්වා අඩු වෙන. ලෝක ආහාර අර්බුදයක් තිබුණද? නෑ. සංවර්ධිත රටක් බාර දුන්නේ. දැන් මේ අපට උපදෙස් දෙන දිව්‍ය කුමාරවරුන්ගේ එදා තිබිච්ච අර මේ කලමනාකරණ දැනීම, ඒ තීන හැකියාව ඇයි එදා පාවිච්චි කරන්න බැරි වුණේ?